ශිල්පීල් තරගාවලියේ කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් අතර පළවෙනි හමුවේ ජය ගන්න සමත් වෙන්නේ දසුන් ශානක මෙහෙවන දඹුල්ල වයිකින්ස් කණ්ඩායම. දඹුල්ල කණ්ඩායම 12/20 දී ලකුණු 175ක් ලබා ගන්නවා. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හොඳම ඉනිම සෙල්ලම් කරන නායක දසුන් ශානක ලකුණු 56ක් ලබා ගන්න සමත් වෙද්දී තරගාවලියේ හොඳින් දක්ෂතා අතර ඉන්න සමිත් පටෙල් ලකුණු 30ක් ලබා ගන්න සමත් වෙනවා. උදාන රසල් දෙන්න කඩලු තුන ගානේ බිඳ දාද්දී නැවතත් සුපුරුදු රිද්මේට එමින් ඉන්න දුෂ්මන්ත චමීර මේ තරගයේදී කඩලු දෙකක් බිඳ දාන්නේ නිරන්තරයෙන් පන්දුවක වේගය 60 කිලෝමීටර 140ට වඩා රඳවාගෙන ලකුණු 176 ඉලක්කය හඹා යන කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 147ක් විතරයි. ආරම්භක ප්‍රතිකරු ලොරි එවන්ස් ලකුණු 59ක් ලබා ගනිද්දී ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වෙන්නේ දුෂ්මන්ත චමීර. චමීර ලකුණු 17ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවීමේදී අනුර් අලි, සමිත් පටෙල්, මාලින්ද පුෂ්පකුමාර සහ පුලින තරංග අතරේ කඩලු දෙක ගානේ බෙදලා යනවා. තරගයෙන් පස්සේ අදහස් දක්වපු දඹුල්ල කණ්ඩායමේ නායක වගේම තරගයේ වීරයා බවට පත් වුණු දසුන් ශානක කියන්නේ තරගයේ කාසිවාසී දිනාගෙන මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළේම තමන්ගේ දඟපන්දු යවන්න විශ්වාස කරලා කියලා. මම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ දඟපන්දු යවන්නන්ට. එයාලා හොඳින්ම පන්දු යවුවා. පුලින සහ කොළඹගේ තරුණ පන්දු යවන්න විදියට හොඳට කළා. දෙවැනි ඉනිම වෙද්දී දඟපන්දු යවන්නන්ට ලෙහෙසි වෙයි කියලා හිතලා තමයි කාසිවාසී දෙන්නලා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළේ. කොළඹ නායක මැතිව්ස් කියන්නේ තරගාවලියේ තවත් තරඟ ගොඩක් ඉතිරි නිසා මේ තරඟේ පරාදු පැනික් වෙන්න ඕන නැහැ කියලා. මම හිතන්නේ යාලා ලකුණු 20ක් විතර වැඩි ලකුණු ගත්තා. මේ තනතිල්ල අනෙක් තනතිලි වලට වඩා වැඩි දඟපන්දු යවන්නන්ට හොඳයි. දසුන් ශානක හොඳට සෙල්ලම් කළා. කොහොම වුණත් පැනික් වෙන්න ඕන නැහැ. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. තරගාවලියේ හොඳට සෙල්ලම් කරන්න අපිට පුළුවන්. තරගාවලියේ තව තරඟ තියෙන නිසා අපි නැවත ජයග්‍රහී මාර්ගයට එනවා. ඔය විදිහට තමයි පළවෙනි තරඟේ පරාජයෙන් පස්සේ මැතිව්ස් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.